සුබදවසක් කියලා පිළිගන්නද බයික YouTube channel එකට ඉතින් මම මුල් වීඩියෝ එකේ පොරොන්දු පරිදි අද සිට නතුරු පැදියක නඩත්තුවක් නැත්තම් අලුත් පැදියාව මුල සිට කරගන්නේ කොහොමද කියන එක අද සිට මම බලාපොරොත්තු වෙනවා ඔබට වීඩියෝ එකෙන් ඉදිරිපත් කිරීම. ඉතින් අද මා නිරන්තරයෙන්ම කිරීමට අත්‍යවශ්‍ය වන නඩත්තු කටයුතු කරන යතුරු පැදියක ප්‍රධාන දඟල් නැත්තම් චේන් එක ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියන එක ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ චේන් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 1500කට වතාවක් සීරුමාරු කිරීම නැත්නම් ඇඩ්ජස්ට් කිරීම කළ යුතුයි. ඒ වගේම සති දෙකකට වතාවක් ස්නේහණය කිරීම නැත්නම් ඔයිල් කිරීම කිරීම අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් සමහර ලාට චේන් එක සහ ස්පොකට් ඉක්මනින් ගෙවෙනවා. ඒ වගේම සමහර ලාට චේන් එක ගොඩක් බුරුල් වෙලා පැද්දොත් එහෙම සමහර ලාට අනතුරක් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් බලමු අපි චේන් එකක් නිවැරදිව ඇඩ්ජස්ට් කරන්නේ කොහොමද කියලා. එහෙනම් බලමු අද වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරන්න කලින් පොඩි ඉල්ලීමක් තියෙනවා ඔයාලට කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපි දාන video එක සම්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු අද දින chain එක adjust කරන්න කොහොමද කියලා. මේ සඳහා මම භාවිතා කරලා තියෙනවා යතුරු පැදි දෙකක්. ඔයාලා බලන්න ඒ යතුරු පැදි දෙකක් මේකට භාවිතා කරන්නේ. ඉතින් මේ යතුරු පැදි දෙකේ තියෙන්නේ chain එක adjust කරන්න තියෙන්නේ ආකාර දෙකක්. මේ නිසා තමයි මේ යතුරු පැදි ඔක්කොම පොදුවේ මේ යතුරු පැදි දෙකක් මම තෝරාගෙන තියෙන්නේ. ඉතින් බලමු අපි ඉස්සල්ලාම මොකේද chain එක adjust කරන්න කියන්නේ. එහෙනම් අපි ඉස්සල්ලාම පල්සර් බයික් එකෙන් chain එක adjust කරන්න කොහොමද කියලා බලමු. ඒ සඳහා මම ඔයාලට දෙන්නන්න අවශ්‍ය කරන ටූල් මොනවද කියලා. 22 කම්බිනේෂන් ස්පැනරය, 17 කම්බිනේෂන් ස්පැනරය, 12 කම්බිනේෂන් ස්පැනරයක් වගේම chain එකට ඔයිල් දමා ගැනීමට අවශ්‍ය ඔයිල් ගන් එකක් අවශ්‍යයි. ඉතින් බලමු අපි කොහොමද මේ පල්සර් බයික් එකේ දඟල ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි චේන් එකට ඔයිල් ගන් එක භාවිතා කරලා හොඳින් චේන් එකට ඔයිල් දමා ගන්න ඕනේ. රෝදේ කරගෙන ගමන් තමයි ඔයිල් දාන්න ඕනේ. එතකොට චේන් එකට හොඳින් ඔයිල් වැටෙනවා. ඊට පස්සේ මේ 22යි 17යි කොම්බිනේෂන් ස්පැනර් අරන් මම දැන් මේ ඇක්සලේ නට් එක බුරුල් කරන්නයි යන්නේ. ඉතින් ඒකට මේ 22 ස්පැනර් මේ පැත්තට දාලා මේ පැත්තේ ඇක්සල් නට් ඇක්සලේ එහා පැත්තේ 17 කොම්බිනේෂන් ස්පැනරෙන් අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ මේ 22 ඇක්සල් නට් එක සාමාන්‍ය ප්‍රමාණයට බුරුල් කරගන්න ඕනේ. ඊට පස්සේ 12 කම්බිනේෂන් ස්පැනරය අරන් රෝදේ චේන් ඇඩ්ජස්ට්මන්ට් එකේ තියෙන නට් එක තද කරගන්න අවශ්‍යයි අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම මේ චේන් එක කරකලා බලන්න ඕනේ චේන් එක හිර වෙන එක ස්ථානයක් තියෙනවා. ඒ හිර වෙන ස්ථානයේ තමයි අපි චේන් එක ඇඩ්ජස්ට් කරගන්නේ. මොකද මේ චේන් එක සමහර තැන්වල බුරුල් සමහර තැන්වල හිරයි. ඒ නිසා මේ හිර වෙන තැන් තරම් තමයි අපි ඇඩ්ජස්ට් කරගැනීමට අවශ්‍ය. ඉතින් මම මේ හිර වෙනම තැන තමයි මේ අරන් තියෙන්නේ. ඊළඟට තව ටිකක් මේ නට් එක චේන් ඇඩ්ජස්ට්මන්ට් එකේ නට් එක හිර කරගන්න. හිර කරගද්දී මෙන්න මෙතන තියෙනවා චේන් ඇඩ්ජස්ට්මන්ට් එකේ මාක් වාගය. එතකොට මේ මාක් භාවිතා කරලා තමයි අපි දෙපැත්ත බැලන්ස් කරගන්නේ. දෙපැත්ත බැලන්ස් කරගද්දී අපි ඉස්සෙල්ලා මේ පැත්ත හිර කරලා චේන් එක අර හිර වෙන තැනින් ගාන්ට තියාගෙන මේක
තද කරලා බලා ගන්න ඕනේ මේ පැත්තේ තියෙන ඇඩ්ජස්ට්මන්ට් එකේ මාක් කීවෙනි මාක් එකේද තියෙන්නේ කියලා. එතකොට බලන්න මේ මාක් වල ඇක්සල් නට් එකෙන් මේ පැත්තට තුනක් තියෙනවා මාක්. තුනම ආරක් විතර තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ ගන්නටම අපි එහා පැත්තත් තියාගන්න අවශ්‍යයි. බලන්න එතකොට මේ මෙතන මාක් එකේ ඊට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් රෝදේ ඉස්සරහට ගන්න ඕනේ. ඉස්සරහට අරන් මේ පැත්තත් තුනහ මාට තියා ගන්න ඕනේ. තියාගෙන एक्सेल नट इधर कर अवश्य प्रमाण कर चेन अडजस्ट नद अवश्य टूल रबर गलव पल्सर बाइक के वागे में चेन मेके विशेषत्ती स्लीव नाट्य स्पोकन स्लीव नाट्य विशी हाथ ये मैं पल्सर बाइक वागे में एक्सल नट्टे उत्तीन इत मुलिम अभी चेन निकट उदीन मेके बलो चेन करकला चेन इवे नम तेन को इन ये अवस्था अभी चेन के मुलिम मे දහත කම්බිනේෂන් ස්පැනරේ දහ 22 කම්බිනේෂන් ස්පැනරේ භාවිත කරලා ඇක්සලේ තියෙන ප්‍රධාන නට් එක බුරුල් කරගන්න ඕනේ. මේ තියෙන ඇක්සල් නට් එක බුරුල් කර ගැනීමට අවශ්‍ය. එතකොට එහා පැත්තේ 17 දාලා ඇක්සලේ අල්ල ගන්න ඕනේ. 17 කම්බිනේෂන් ස්පැනරේ දාලා 17 නට් එක අල්ල ගන්න ඕනේ. මේ පැත්තේ තියෙන 22 नाट्य सामान्य विमान बुरुल सामान्य विमान बुरुल करगना इहापत्ति स्पोक
ස්ලිව් නට් එක. ඒ කියන්නේ මේ ඉස්පවට් ස්ලිව් නට් එක 27 කම්බිනේෂන් ස්පැන් රේ භාවිත කරලා බුරුල් කරගන්න ඕනේ. ඒකත් සාමාන්‍ය ප්‍රමාණයට වට දෙකක් පමණ බුරුල් කරගෙන තමයි මෙන්න මේ චේන් ඇඩ්ජස්ට්මන්ට් භාවිත කරලා මෙතන තියෙන මාක් වලින් චේන් එක බැලන්ස් කරගෙන ඇඩ්ජස්ට් කරන්න. එතකොට මේ මේකේ නට් දෙකක් තියෙන නිසා අපි චෙක් නට් එක මේ ඉස්සරහෙන් තියෙන චෙක් නට් එක බුරුල් කරගන්න ඕනේ. ඒකට 10 ස්පැනර් දෙකක් තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ මේ චේන් එක ඉර වෙන තැන නැවත පරීක්ෂා කරලා ඒ ස්ථානයට අරන් මෙන්න මෙතනින් මේ අතුරු පැදිය නම් චේන් එක ඉර වැඩි. ඒ නිසා බුරුල් කර ගැනීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට මේකේ චේන් එක බුරුල් කරගන්න ඕනේ. මේ ඇඩ්ජස්ට්මන්ට් එකෙන් බුරුල් කරලා ඉස්සරහට ටිකක් ගන්නවා. අර නැවත පරීක්ෂා කරන්න ඕනේ. ඉර වෙන තැනට අර මේ නිදහස් බුරුල. මේ නිදහස් බුරුල කියන්නේ රීප්ලේ එක අඟල් එකමාරක් පමණ. මේකේ තනියම යනවනම් සාමාන්‍ය උඟලක් රීප්ලේ එක තිබ්බනම් ඇති දෙදෙනෙක් ගමන් කරනවා නම් මේකේ අඟල් එකමාරක් විතර රීප්ලේ එක තියන්න ඕනේ. මොකද බර වැටෙද්දි මේ චේන් එක තවත් තද වෙනවා. ඒ නිසා මේ අතුරු පැදි නම් මම දන්න විදිහට තනි කෙනෙක් තමයි භාවිත කරන්නේ. ඒ නිසා මම අඟලක විතර රීප්ලේ එක තියනවා. කියලා මෙන්න මෙතන මාත්‍රිය බලන්න ඕනේ අපි. බලන්න මෙතන 1 2 3 4 මාරක් විතර පහට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට එහා පැත්තත් ওই විදිහටම අපි බැලන්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ බලමු අපි මේ පැත්තේ මාක් කොහමද තියෙන්නේ කියලා. මේකෙත් අපි එහා පැත්තේ පහට ආසන්න ප්‍රමාණයක් තමයි තිබ්බේ. ඒ වගේම මේ පැත්තේ පහට ආසන්න ප්‍රමාණයක් තියාගන්න ඕනේ මාක් වලින්. ඊට පස්සේ මේ චේන් ඇඩ්ජස්ට්මන්ට් එක භාවිත කරලා මෙතන 4 මාට පහට ආසන්න ප්‍රමාණයක් මාක් එක හදාගෙන නැවත එහා පැත්තේ තියෙන ස්කොකට් ස්ක්‍රූ නට් එක, ඒ කියන්නේ 27 නට් එක තද කරගන්න කලින් නැවත චේන් එක කරකලා බලන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණය රීප්ලේ එක තියෙනවද කියලා. ඔව් අපිට අවශ්‍ය රීප්ලේ එක ඒක තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන 27 ස්ක්‍රූ නට් එක අවශ්‍ය ප්‍රමාණයට තද කරගන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම අත්දැක ගන්න ඕනේ මේ ස්පොකට් එකේ පැත්තේ තියෙන ස්ලිව් නට් එක. ඊට පස්සේ තමයි ඇක්සලේ ප්‍රධාන නට් එක පද කරගන්නේ. ඒ සඳහා මම කිව්වා 17 කම්බිනේෂන් ස්පැනරයක් සහ 22 කම්බිනේෂන් ස්පැනරයක් තමයි අවශ්‍ය. 17 අවශ්‍ය මේ ඇක්සලේ කැරකෙන්නේ නැතුව අල්ලගන්න තමයි 17 අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙන එක්සල් ප්‍රධාන නට් එක 22 භාවිත කරලා අවශ්‍ය ප්‍රමාණයට තද කරගන්න ඕනේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට තද කරගෙන මේ තියෙන තේන් ඇඩ්ජස්ට්මන්ට් වල නට් එක සාමාන්‍ය අවශ්‍ය ප්‍රමාණයට තද කරගන්න ඕනේ. දෙපැත්තෙම තද කරගන්න අවශ්‍ය. හැබැයි කිසිම වෙලාවක මේ චේන් එක හරියට ඇඩ්ජස්ට් කරගන්න පස්සේ තමයි කරලා මේ නට් දෙකම, ඒ කියන්නේ ස්පොකට් එකේ නට් එකයි මේ ප්‍රධාන ස්පොකට් එකේ ස්ක්‍රූ නට් එකයි ඇක්සලේ ප්‍රධාන නට් එකයි තද කරලා ඉවරලා තමයි මෙව්වා මේ චේන් ඇඩ්ජස්ට්මන්ට් වල නට් දෙක තිර කරගන්න අවශ්‍ය. ඊට
ඊට පස්සේ අවසානයේ අපි බලන්න ඕනේ නැවත කෝද කරකලා මේ ගේම් එකේ ප්ලේ එක මම කියපො අඟලක විතර ප්ලේ එකක් තියනවාද කියලා. හරි. එහෙනම් මේකේ අඟලක විතර ප්ලේ එකක් තියෙනවා. ඊට පස්සේ මේක හරි වැඩි. මේකේ කේස් එකේ රබර් එක දා ගන්න අවශ්‍යයි. එහෙනම් මේ බයික් එක ධාවනයේට සුදුසුයි. කියන්නේ ගේම් එක නිවැරදි ලෙස මම ඇඩ්ජස්ට් කරලා ඉවරයි. එහෙනම් අද අපි ඉගෙනගත්තේ චේන් එකක් නිවැරදි ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලගේ මේ වීඩියෝ පිළිබඳ මොනවා හරි යෝජනා චෝදනා නැත්නම් මොනවා හරි අදහසක් තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් එවන්න. එතකොට අපිට ඉදිරි වීඩියෝ එකේදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කියන්නේ සමහරලාට ඔයාලගේ ගැටලු වලට විසඳුමක් සමහරට ඔයාලට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මේ දේෙන් හොඳ දෙයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉදිරි වීඩියෝ එකේදී අපි හම්බෙමු. එහෙනම් ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.